අපට මේ දින 7 ඊතාත්ම ආශිර්වාද ලැබ ලෙස නිමා කරන්ට දුන්නා වූ කරුණාව නිසා අද රාත්‍රියේ අපේ මේ දින 7ේම අවසානයේ මාතෘකාවට අපි පැමිණ තිබෙනවා. අපි දන්නවා අපි මේ निराහාර යාඥාව ගෙනදී ප්‍රධාන එක තේමාවක් යටතේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් එළිදරව් වීම. දැන් ඒකේ අවසාන කොටසටයි අපි පැමිණ තිබෙන්නේ. මාබුද කියනවා මේක ඔබට ආශිර්වාදවත් පණිවිඩයක් වෙන්න යනවා. ඒ නිසා ඔබ ඒක අනිත් අය සමග ඔබ බෙදා ගන්නට අවශ්‍යයි. ඔබට පුළුවන් අපේ YouTube channel එකට ගොස් ඒක අනිත් අය සමග බෙදා ගන්නට. ඔබ තාමත් ඒ subscribe කරලා නැති නම් ඒ කියන්නේ සීනුවේ ලාංඡනය ඔබ තාමත් සලකුණු කර නැති නම් ඒක කරන්ට විදිහ හැම අවස්ථාවකදීම අලුත් දේශනයක් අපි එකට නිදහස් කළාම ඔබට ඒක ලැබෙන්න යනවා. පෙරලන්ට ඔබගේ බයිබලයේ මා සමග ඉතා ඉක්මනින් සුද්ධ බයිබලයේ රෝමවරුන්ගේ යම් පත්‍රයේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ 17 වෙනි පදයේ දක්වා එබැවින් සහෝදරයනි අපි නායකාරයෝව සිටිමු. නමුත් මානසික ලෙස ජීවත් වන්නන්ට මාංශයට නොවේ. මක්නිසාද නුඹලා මානසික ලෙස ජීවත් වෙනවා නම් මැරෙන්න ඕනේ. නමුත් ආත්මයෙන් ශරීරේ ක්‍රියා නැසනවා නම් ජීවත් වෙනවා ඇත. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයෙන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද? එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තෝය. එයින් අපි අබ්බා පියාණෙනි කියා හඬගසමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිනු නම් මෙසේ වන්නේ. අද රාත්‍රියේ මම ඔබට කතා කරන්න යන්නේ පුත්‍රකමේ ආත්මය සම්බන්ධව. මොනවද මම කිව්වේ? අපි කතා කරන්න යන්නේ මොනවද? පුත්‍රකමේ ආත්මය. පුත්‍රකමේ ආත්මය. ඒක තමයි අද අපේ තේමාව වෙන්නේ. දැන් මිනිස් පවුලකට ඇතුල් වීමේ ක්‍රම දෙකක් තිබෙනවා. පළමුව එම පවුලට ස්වභාවිකව උපතක් ලැබීම. දෙවනුව එම පවුලේ දරුකමට හදා ගැනීම. ඒක තමයි ක්‍රම දෙක. දැන් දෙවියන් වහන්සේගේ පවුල තිබෙනවා. මොනවද මම කියවේ? දෙවියන් වහන්සේගේ පවුලට අපිට මේ ක්‍රම දෙකෙන්ම ඇතුල් වෙන්න වරප්‍රසාදය තිබෙනවා. පළමුව උපත තුළින්. ඒක ශාරීරික උපතක් නොවේ. එය ආත්මික උපතක්. දෙවියන් වහන්සේගේ ආත්මය කරන කොටගෙන මනුෂ්‍ය ආත්මය නැවත උත්පාදනය ලැබුවාම අපිට දෙවියන් වහන්සේගේ පවුලට උපතෙන් ආත්මික උපතකෙන් දරුකමට ඇතුල් වෙන්න පුළුවන්. දෙවනි ක්‍රමය දරුකමට හදා ගැනීම තුළ. මම ඒක අද දවසේ ඔබට විස්තර කරන්න යනවා. මේ අනුව අපිට එක දෙයක් පැහැදිලි. අද පැහැදිලි වෙන්නේ ඕනෑම කෙනෙකුට දෙවියන් වහන්සේගේ පවුලට ඇතුල් වීමේ අවස්ථාවක් තිබෙනවා. හලෙලූයා. ඔබ යුදෙව්වෙක් වේවා, අන්‍ය ජාතිකයෙක් වේවා, ඔබ ස්ත්‍රියෙක් වේවා, ඔබ පුරුෂයෙක් වේවා, ඔබ දාසයෙක් වේවා, ඔබ නිර්දාසයෙක් වේවා, ඔබගේ පාට මොනවා වුණත්, ඔබගේ භාෂාව මොකක් වුණත්, ඔබේ සමාජ තත්ත්වය මොකක් වුණත්, ඔබ සෑම සියලු කෙනෙකුටම පුළුවන් මොනවද? දෙවියන් වහන්සේගේ පවුලේ පුත්‍රකමට පැමිණෙන්න. හලෙලූයා. දැන් අපි ටිකක් තේරුම් ගන්නට යනවා. අපි බලන්ට යනවා විශේෂයෙන්ම පුරාණේ යුදෙව් සංස්කෘතිය තුළ මේ දරුකමට හදා ගැනීම පිළිබඳව තිබිච්ච ආකල්පය. මක්නිසාද ඒක තේරුම් ගැනීම ඔබට ඉතා ප්‍රයෝජනවත් වෙනවා ඉදිරියේදී කරුණු කාරණා තේරුම් ගන්නට. අපි දැන් බලන්න යනවා ඉතා සරලව පුරාණේ යුදෙව් සංස්කෘතිය තුළ. මොකද අපි දන්නවා මුළු පරණ කිවිසුම ලියවෙන්නේ යුදෙව්වන් ආශ්‍රිතව මූලික වශයෙන්. ඉතින් මොකද්ද මේ දරුකමට හදා ගැනීම පිළිබඳව තිබිච්ච යුදෙව් සංකල්පය? ඔබ තේරුම් ගන්න ඕන දේ මේකයි. යුදෙව් සංකල්පය තුළ, පුරාණ යුදෙව් සංකල්පය තුළ දරුකමට හදා ගැනීමේ සංකල්පයක් තිබුණේ නැහැ. මම හිතනවා ඒක පැහැදිලි කියලා. නමුත් මොකද්ද සිද්ධ වුණේ? යම් පුරුෂයෙක් මිය ගියා නම්, ඔහුගේ සහෝදරයා මොකද්ද කළේ? ඒ මියගිය සහෝදරයාගේ භාර්යාව සහ දරුවන්ව ඔහුගේ භාර්යාව සහ දරුවන් හැටියට බාරගනු ලැබුවා. ඒක තමයි පරණ ගිවිසුමේ යුදෙව් සංස්කෘතිය තුළ අපිට දකින්න තිබෙන දේ. නමුත් අලුත් ගිවිසුමට ආවම, අපි අලුත් ගිවිසුමට ආපුවම අපිට පේනවා රෝම අධිරාජ්‍ය පාලනයේ සිටිනවා. හරි වැදගත්. රෝම අධිරාජ්‍ය පාලනයේ සිටින කාලයක්. එතකොට දැන් අපි විමසන්ට යනවා රෝම අධිරාජ්‍ය තුල, ඒ කියන්නේ අලුත් ගිවිසුම ලියවුණු කාලය තුල මේ දරුකමට හදා ගැනීමේ සංකල්පය පිළිබඳව. ඒක හරි වැදගත්. මක් නිසාද? මුළු පරණ ගිවිසුමට පසුව ලියවෙන මේ සම්පූර්ණ අලුත් ගිවිසුම ලියවෙන්නේ රෝම අධිරාජ්‍ය පාලනය කරන සමය තුළ. ඉතින් රෝම අධිරාජ්‍ය තුළ මේ දරුකමට හදා ගැනීමේ සංකල්පය අපි තේරුම් ගත්තොත් විතරයි දේව වචනේ මේ අපට දරුකමට හදා ගැනීම පිළිබඳව දෙවියන් වහන්සේ කතා කරන සිද්ධාන්තය ඔබට සාමට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. මුලින්ම හොඳින් සවන් දෙන්න. ඊට පස්සේ මම ඔබට ඒකේ ආත්මික අර්ථයන් පහදන්ට යනවා. රෝම අධිරාජ්‍ය යටතේ දරුවෙක්ව බිහි වුණාට පසුව, ඒ මවට සහ පියාට, හොඳින් සවන් දෙන්න, එම දරුවාව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔවුන්ට තිබුණා. ඔබට ඇහුණා මම කියපු දේ. මොනවද මම කිව්වේ? යම් අම්මා කෙනෙක් දරුවෙක්ව වැදුවා නම් රෝම අධිරාජ්‍ය පාලන සමයේ ඒ තාත්තට හෝ ඒ අම්මට මේ දරුවව එපාය කියලා හිතුණා නම් එසේ කිරීමට සම්පූර්ණ වරප්‍රසාදය රෝම අධිරාජ්‍ය යටතේ ඔවුන්ට ඒ කාලේ තිබුණා. ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕනේ අපි එන තැන කොහටද කියන එක. ඊළඟට එම රෝම අධිරාජ්‍යයේ නීතිය යටතේ, හොඳින් සවන් දෙන්න, කිසිවෙකුට දරුකමට වහලෙක්ව ගන්නට බැරි වෙන ලෙස නීති සකසා තිබුණා. මං කිව්වා පළවෙනි දේ, දෙමව්පියන්ට දරුවෙක් වැදුවට පස්සේ දරුවෙක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය රෝම අධිරාජ්‍ය යටතේ තිබුණා. දෙවනි දේ මොනවද? වහලෙක්ව කවදාක්වත් දරුකමට ගන්නට අවසරයක් තිබුණේ නැහැ රෝම අධිරාජ්‍ය යටතේ. දැන් මේක තේරුම් ගැනීම හරි වැදගත්. එතකොට කෙනෙක් අහනවා වෙන්න පුළුවන් මේ ප්‍රශ්නය. යම් කෙනෙකුට ඕන වුණා නම් වහලෙක්ව දරුකමට ගන්නට මොකද්ද තිබිච්ච ක්‍රමවේදය? ක්‍රමවේදයක් තිබුණා. නමුත් වහලෙක් හැටියට දරුකමට ගන්නට බෑ. එහෙනම් කොහොමද යම් කෙනෙක් කැමති වුණා නම් මේ වහලාව මගේ දරුකමට ගන්නට? මොකද ඒ රෝම අධිරාජ්‍ය යටතේ දරුකමට ගැනීම තුල වයස් සීමාවක් තිබුණේ නැහැ. ඕනෑම වයස කෙනෙක්ව තමුන්ට පුළුවන් දරුකමට ගන්නට. නමුත් වහලෙක්ව දරුකමට ගැනීමේ යම් පියවර මාලාවක් තිබුණා. මොනවද ඒ පියවර මාලාව? පළවෙනි දේ, හොඳින් සවන් දෙන්න, ඊට වැදගත් වෙනවා අපිට. පළවෙනි පියවර, ඒ වහලාව වහල්කමෙන් මුදනු ලබන්නට ඕන. පළවෙනි පියවර, ඒ වහලාව මොනවද කරන්න ඕනේ? වහල්කමෙන් මුදනු ලබන්න ඕන. ප්‍රශ්නය, කොහොමද වහලෙක්ව වහල්කමෙන් නිවහල් කරන්නේ? පිළිතුර මේකයි. වහලෙක්ව නිවහල් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මිදීමේ මිලයක් ගෙවීම. Amen. Api tērum gantone, meka api teitā vedagap. Maknisāda paukarana siallu pāpeage vāllui. Enisa pāpe vālkama tula sitiyau obasā māva deviyan vahansēta darukamata gannata ona unā nam Palamuwa unvahanse apiwa e welcoming nidhas karantona. E welcoming nidhas karantanam, pape welcoming nidhas karantanam, unvahanse monada midime milayak gewantone. Savandente, Jesus vahanse apage midime milevuna. Hallelujah. Eai adarapri api samarante aviktibenne. Jesus vahanse ape midime milevuna. Mark Subaranche, Daveni Parichede, Hatalis Pasweni Padekenom, Magnisa the Sabavin, Manushaputra Seve Labantan Nova, Seve Kranada Savandin, Bo Beneko Udesa, Midime, Tamage, Jivite, Dente, Aye Kisek. Hallelujah. Ekatimoti, Devani Parichede, Haiveni Vaganti, Mesekeno, Unvanse. Sialan Udesa, Midime, Mileakota, Taman Dunnau, Manushavu, Jesus Christus Wahanse, Eat a Sakshi Niamakali di Lebe, Unwahanse, Ganakiano, Unwahanse, Kartada, Sialan Udesa, Monadune, Midime, Mileakuna. Hallelujah. Sialan Kiane, Sam Manushavargyakma. Own European Jatikan Veva, own African Jatikan Veva, own Asiatica Veva, own Medaperdiga Kalapet Aiti Veva, own Ge Hame Pater, own Ge Bashav Kumakunat. Unwanse Sialante Midime Milakuna. Hallelujah. It unwanse Apodessa Midime Milakwi, Pape Valun Vasitia Obasama. Pape welcoming Nivahal Karagatta. Namut Devani Pievara Sampurna Bentone. Mokada Devani Pievara. Walekwa Nivahal Karata Madi Darukamata Ganta. Roma Dirajiatate Tavat Karanavak Sampurna Karanta Debuna. Mokade Etamai Nivahal Vu Walava Devanua Devanua Monada Karantone Roma. Puravasi Bahaveta Pamunu Antone. Hallelujah. Nivalvu Wahalava, Darukamata Gantabe, over Eta Kaling, Roma, Puravasi Bahaveta Laknokara, Savandent. De Wachane Apidakieno, Unvanse, Ape Nagarikatwe Venaskalaya Kira. Hallelujah. Oberterun Nema Makepude. Unwanse apiwa welcoming nivalkalata pasua, unwanse ape puravasi bave venaskala, ape nagarikatwe venaskala. So the Bible e Philippi 2 parichede, visiveni vaganti ekeno, namut ape nagarikatwe swargehiya. Hallelujah. Ape nagarikatwe koyeda swarge, ape puravasi bave swarge. Jesus Wahanse Keno, Johan Palave Daname, Nubala me loketa aitinam, loke tamunge ait aderevan noya. Namut Nubala loke noinanisat, Mavisin loke Nubala poragatnisat, lokea Nubalata vairaveti. Senevante, api loke sitiat, api me loketa aitinahe. Amen. Enisai Loke, Metan Loke Kelakane, Sabavika, Bautika Loke, Novei, Namut Devian Vansege, Wachaneta, Pitin, Patahaniva, Kriatnakavena, Samaj Ratava. Ekaitan Loke Kelakane. Terum Ganimu, Unvanse, Bowal come in Nidanskala, Devanu Manadakale, Oba Swargia, Puravasi Babe Tegenawa. Eda monada unkale, Wahala, Nival Kala, Midime, Milegevala, Roma Puravasi Bahaveta Genawa. Then Tungweni day. Roma Puravasi Bahaveta, what a passetamai. Monada Karanda Puluang, Keniko Darukamata Ganta Puluang. Then Oberteno, Eidavian Mahanse Palamuin, Obo මිදීමේ මිලයක් ගෙවලා වල්කමින් නිවහල් කළා. ඊට පස්සේ උන්වහන්සේ අපට ස්වර්ගීය පුරවැසි භාවය දුන්නා. දැන් උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා මොනවා කරන්නද? ඔබව සහ මාව උන්වහන්සේගේ දරුකමට පුත්‍රකමට බාර ගන්නට. හාලෙලූයා. තේරුම් ගනිමු. දෙවියන් වහන්සේගේ දරුකමට පැමිණෙන්න පුළුවන් කාටද? නිවහල් කෙනෙකුට පමණයි. ආමෙන්. ඉතින් ඔබ සහ මම කියාගත්තම මොකද්ද? අපි දේව දරුවන් කියලා අපි තේරුම් ගන්න ඕන පළවෙනි දේ මම සම්පූර්ණයෙන්ම නිවහල් කොට නිදහස් කරනු ලැබුවා වූ කෙනෙක්ව සිටිනවා. ආමෙන්. දැන් තේරුම් ගනිමු තව ටිකක් ඉස්සරහට. රෝම අධිරාජ්‍යය යටතේ කෙනෙක්ව පුත්‍රකමට බාරගනු ලැබීම දරුකමට ගැනීම බලවත් අර්ථයක් තිබුණා. බලවත් අර්ථයක් තිබුණා. මොකක්ද ඒ අර්ථය? කාරණා කීපයක්. අංක 1 දරුවා දෙමව්පියන් විසින් දරුකමට ගන්නේ ඒ දෙමව්පියන්ගේ නිදහස් තෝරා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ආමෙන්. රෝම අධිරාජ්‍යය යටතේ යම් කෙනෙක්ව දරුකමට ගන්නවා නම් ඒ දෙමව්පියෝ මොනවද කළේ? ඔවුන්ගේ නිදහස් කැමැත්තේ තෝරා ගැනීමක් කරනෝ මේ ආවල් කෙනාව අපේ පවුලේ දරුකමට ගන්නට. ආමෙන්. ඒතර දෙවියන් වහන්සේ ඔබව දරුකමට ගත්තා නම් සම්බන්ධයෙන් මම කියන දෙයට උන්වහන්සේ ස්වාධීනව සුව කැමැත්තෙන් ඔබව තෝරා ගත්තා. බලාගෙන ඉන්න කෙනාට කියන්න මම දෙවියන් වහන්සේ විසින් තෝරාගත් කෙනෙක්. ඔබට පවුලකට ආම්බෙන් ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ දෙමව්පියන් ඔබට කියන්න පුළුවන් සවන් දෙන්න. අපි ඔබව සැලසුම් කළේ නැහැ. නමුත් පුත්‍රකමට බාර ගැනීමේදී ඒක ආම්බෙන් සිදුවෙන දෙයක් නොවේ. ඒක නිදහස් තෝරා ගැනීමේ ප්‍රතිඵලයක්. ආමෙන්. සමහර ඔබට තේරෙන්නේ නැහැ. ඒකට කමක් නැහැ. දෙවනි දේ අඩු ගානේ මාව YouTube එකෙන් බලන අයට මාව තේරෙයි. ඔවුන්ට ආශිර්වාද වේවා. දෙවනි දේ දෙමව්පියන් විසින් මෙම දරුවාව ලබා ගන්නට මහත් ආශාවක් වුණා. ඔබට වුණේ මම කියපු දේ. මං කීවේ දරුකමට ගැනීමේදී ඒ දෙමව්පියන් ඒ දරුවව ගත්තේ මහත් ආශාවක ප්‍රතිඵලයක් හැටියටයි. දෙවියන් වහන්සේ ඔබව සම්තක කරගත්තේ ආම්බෙන් නොවේ මහත් ලෙස ඔබට ආශා කිරීමෙන්. ස්තුතියි අවදි වුණාට. මහත් ආශාවක්. ඔබ දෙවියන් වහන්සේගේ ආශාව නිසා උන්වහන්සේගේ පවුලට උන්වහන්සේ එක්කාසු කරගෙන තිබෙන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මම දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස උන්වහන්සේගේ පවුලට ආපු කෙනෙක්. මම උන්වහන්සේ මහත් ලෙස මට ආශා කළා මාව උන්වහන්සේගේ පුත්‍රකමට ගන්නට. තුන්වෙනි දේ දරුකමට බාරගත් පසුව සවන් දෙන්න රෝම නීතිය යටතේ රෝම අධිරාජ්‍ය යටතේ යම් කෙනෙක්ව දරුකමට බාරගත්තාට පසුව යලි කවදාවත් ඒ දරුවව දෙමව්පියන්ට ප්‍රතික්ෂේප කරන්න බෑ. හාලෙලූයා. දැන් ඔබට තේරෙනවා තේ ඇයි දෙවියන් වහන්සේ රෝම අධිරාජ්‍ය එනකම් බලාගෙන සිටියේ? මේ සත්‍යතාවය අපිට ප්‍රකාශ කරන්නට. මක්නිසාද උන්වහන්සේ හැමතිස්සෙම අපි දන්න දේ තුලින් අපි නොදන්න දේ පෙරුම් කරන පැනන් වහන්සේ උන්වහන්සේ අද රාත්‍රියේ ඔබට කියන්න කැමති යම් දෙයක්. ඒ තමයි මගේ පුතා මගේ දුව මං ඔබව දරුකමට ගත්තට පස්සේ මට කිසි දවසක කවදාවත් ඔබව යලි දරුකමෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ. හාලෙලූයා. ඔබව නැවත කවදාකවත් දෙවියන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්නට බෑ. උන්වහන්සේට බෑ ඔබව ප්‍රතික්ෂේප කරන්නට. ඔබ මොන අන්තයකට ගියත් උන්වහන්සේ නැවත ඔබව හරවලා ගන්නට යනවා. මක්නිසාද? උන්වහන්සේ ඔබව දරුකමට බාරගත්තු නිසා. Amen. Samaraw ba hitano, bebian wahansa na mawe pawela, unwahansa maging etela ne, unwahansa bada kieno ada ratri, obawa mama daruka mada gapta da pasua, matobo pratikshepa karanta ba, enisa obawa mama koe sitiyat, hoyagena nawata mawetata ganna devian wahansa. Hallelujah. ස්වභාවිකව උපත ලැබුවා වූ දරුවෙක්ව දෙමව්පියන්ට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කම තිබුණා කියලා මම ඔබට කිව්වා රෝම අධිරාජ්‍ය යටතේ. නමුත් යම් කෙනෙක් දරුවෙක්ව පවුලට හදාගන්නට ගත්තා නම් රෝම අධිරාජ්‍ය යටතේ නැවත ඒ දරුවව ප්‍රතික්ෂේප කරන්නට බෑ. උන්වහන්සේ අද ඔබට කියනවා මම ඔබව තෝරගත්තේ ආයේ කවදාක්වත් මොනවද ප්‍රතික්ෂේප කරන්නට නොවේ. ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ ඔබව. ඔබ මොන දේ කළත්, ඔබ අද කොහේ හිටියත්, ඔබගේ ජීවිතේ මොන තත්ත්වයේ තිබුණත්, මම ඔබ ඉදිරියට ආවේ ඔබට මතක් කරන්ට දෙවියන් වහන්සේට ඔබව ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔබගේ කිසි පාපයක් බලවත් නැහැ උන්වහන්සේට ඔබව ප්‍රතික්ෂේප කරන්න. Hallelujah. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්ට මාව දෙවියන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්න බෑ. මාව දෙවියන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්නට බෑ. මට කමක් නෑ සවන් දෙන්න කවුරු ඔබ ප්‍රතික්ෂේප කරත්. නමුත් රජුන්ගේ රජතුමා විශ්වයේ නිර්මාතෘවරයා උන්වහන්සේ ඔබට කියනවා මොනවද? මට ඔබව ප්‍රතික්ෂේප කරන්නට බෑ. ඒක නිත්‍යානුකූල බැඳීමක්. මට කමක් නෑ ඔබ මොන තරම් ගඳ ගහන පාපයක අද රාත්‍රියේ සිටියත්. මට කමක් නෑ ඔබගේ පත්වය මොකක් වුණත්. මට කමක් නෑ ඔබ කොහේ ගිහිල්ලා මොනවා කරලා මෙතනට ඇවිල්ලා මට සවන් දුන්නත්. නමුත් එක දෙයක් මම ඔබට කියන්න කැමතියි, දෙවියන් වහන්සේට ඔබව ප්‍රතික්ෂේප කරන්න බෑ. Hallelujah. ඒකයි දරුකමට හදාගෙන හිටගෙන බලවා. හතරවෙනි සාවසාන දෙයි දරුකමට ගැනීම තුළ දරුකමට ගත්ත ගුවේ දරුවට පවුලේ ස්ථීර සමාජිකත්වයේ උරුමයි. ඒ දරුවට ස්ථීර සමාජිකත්වයේ උරුමයි. ඔබ ස්ථීර සමාජික දෙවියන් වහන්සේගේ ඔබ ඇතුළේ ඉන්න පවුලේ ඇතුළේ ඉන්න හෙට ඔබ පවුලේ ඉන්න කෙනෙක් නෙවෙයි. නෑ, ඔබ දෙවියන් වහන්සේගේ පවුලේ ස්ථීර සමාජික. හල්ලුයා. දැන් ඒ පසුබිම තුළ මා බෝගෙන් යන රෝම අටවෙනි පරිච්ඡේදය මා කියවා 12 වෙනි පදයේ සිට 17 වෙනි පදයේ දක්වා කොටසේ ප්‍රධාන සත්‍යතාවයන් පහක් ඔබට පහදන්ට. Hallelujah. ඒ දරුකමට ඔබ ආවට පසුව මේ සුද්ධ ලියවිලි කොටසේ සත්‍යතාවයන් පහක් අන්තර්ගතයි. අංක 1:15 වෙනි පදය. අංක 1:15 වෙනි පදය මොකද්ද? පුත්‍රකම ඇරඹෙන්නේ මාරුවක් සමගින්. Adoption begins with a transfer. Hallelujah. පුත්‍රකම ඇරඹෙන්නේ මාරුවක් සමගින්. 15 වෙනි පදය. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය මෙන්න වචනය නැවත නොලබා. අපි දාසයෝ නොවේයි. අපි වහල්ලු නොවේයි. අපිව නිවහල් කර තිබෙනවා. Hallelujah. මිදීමේ මිලයක්. මාව දෙවියන් වහන්සේට වටිනවා. ඔබ දන්නවද? ඔබව දෙවියන් වහන්සේට වටිනවා කොච්චරද ඔබ දන්නවද? යේසුස් වහන්සේ තරම්. ඔබ ඊට වඩා අඩු නෑ. මම දෙවියන් වහන්සේට ඊට වඩා අඩු නෑ. ඒ නිසායි උන්වහන්සේගේ ජීවිතය දුන්නේ මාව සහ ඔබව ගලවන්ට. උන්වහන්සේ ඔබට කියනවා අපි බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා සවන් දෙන පුත්‍රකමේ ආත්මය ලබා ගත්තේය. පුත්‍රකමේ ආත්මය ලබන්ට යනවා නොවේ. පුත්‍රකමේ ආත්මය අපි ලබා අවසానයි. Hallelujah. පුත්‍රකමේ ආත්මය අපි ලබා ගත්තේය. එයින් අපි අභා පියාණනික යහඬ ගසමු. සවන් දෙන්න මම ඔබට කියව පුත්‍රකම ආරම්භෙන්නේ මොනවාද? මාරුවක් සමගින්. මොකද්ද සිදු වෙන මාරුව? අංක 1 අලුත් නාමයක් ඔබට හිමි වෙනවා. Hallelujah. දරුවෙක්ව පවුලකට ගත්තම හදාගන්න මොකද සිදු වෙන්නේ? ඒ දරුවට ඒ පවුලේ වාසගම ඔවුට එකතු වෙනවා. Hallelujah. අපිට අලුත් නාමයක් ලැබුණා. අපිට අලුත් වාසගමක් ලැබුණා. ඒ නිසා අපිට කියනවා කවුද? ක්‍රිස්තියානි. 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 මොකද්ද ක්‍රිස්තියානි කියලා කියන්නේ? සමහරු මරා ගන්න හදනවා ක්‍රිස්තියානි කියලා. තේරුම දන්නේ නැහැ. මෙන්න තේරුම. ක්‍රිස්තියානි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පාර්ශවයට අයත් වූ. මොනවාද? ක්‍රිස්තුස් වහන්සේගේ පාර්ශවයට අයත් වූ. අයත් වූ. හලෙලූයා. දෙවනි දේ සිදුවෙන මාරුවන් අතරේ දෙවනි දේ අලුත් ස්වභාවයක් ඔබට හමු වෙනවා. අලුත් නාමයක් ලැබුණා. අලුත් ස්වභාවයක්. ඇයි? අලුත් නාමය අලුත් ස්වභාවයක් ප්‍රකාශ කරනවා. ඒකයි පරණ ගිවිසුමේ බයිබලයේ තුලත් නමකින් ප්‍රකාශ වුණේ. නමකින් යම් කෙනෙකුගේ චරිතය ප්‍රකාශ වෙනවා. නාමය තුලින් කෙනාගේ ස්වභාවය ප්‍රකාශ වෙනවා. ඒ නිසායි අලුත් ගිවිසුමේ අවස්ථා තුනක ක්‍රියා 11:26 ක්‍රියා 26:28 1 පේතෘස් 4:16 තුන් වතාවක් අපිට කියා තිබෙනවා, සඳහන් කර තිබෙනවා. මොනවාද? ක්‍රිස්තියානි කියන නාමය. ආමෙන්. ඇයි ඔවුන්ට ක්‍රිස්තියානි කියලා කිව්වේ? සමන්දෙන්ට ඒ අයගේ කතාව, ඒ අයගේ හැසිරීම ක්‍රිස්තුස් වහන්සේ මෙන් ඔවුන් දැක්ක නිසා. හලෙලූයා. කවුද ක්‍රිස්තියානි කියන්නේ? කුරුසයක් දාගත්තු අය නෙවෙයි. කීදෙනෙක් දන්නවද කුරුසයක් දාගැනීම ක්‍රිස්තියානි වෙන්නේ නැහැ කියලා? ක්‍රිස්තියානි කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ වගේ කතා කරන, ක්‍රියා කරන අයට. ඔබ තාම මෙතන නැතිනම් ඔබ ක්‍රිස්තියානි නෙවෙයි. හලෝ. බයිබලයේ කියනවා කන් ඇත්තෝ අස්සාවා. මම අප්‍රිකාවේදී කියපු දෙයක් ඔබට කියන්නම්. මම කොහොමද දන්නේ? මම දන්නේ කන් දීලා තියෙන්නේ සවන් දෙන්න. නමුත් පුදුම දෙය අද කන් වල එක දේවල් එල්ලගෙන. කන් තියෙන්නේ එල්ල ගන්න නෙවෙයි. හලෝ. කන් තියෙන්නේ මොනවටද? සවන් දෙන්න. කන් තියෙන්නේ දේවල් එල්ල ගන්න නෙවෙයි. කන් තියෙන්නේ මඩ උන්නේ සවන් දෙන්න. අද අපි සවන් දෙනව වෙනුවට අපි එල්ල ගන්නවා. ඒකයි ප්‍රශ්නේ. අලුත් ස්වභාවයක්. මොකද ස්වභාවය? යේසුස් වහන්සේ වගේ කතා කරන්ට, ක්‍රියා කරන්ට. ඔබ තාම එතනට ඇවිල්ලා නැතිනම් ඔබ ක්‍රිස්තියානි නෙවෙයි. නෑ මගේ උපන්න සාතිකයේ තියෙනවා. ඉතින් මට මොකෝ? කවුරු රිමෝඩ් එකක ලිව්වා ඔබට? ඒ මිනිහා දන්නෙත් නෑ ක්‍රිස්තියානි කියන්නේ මොනවද. ක්‍රිස්තියානි කියන්නේ ආගමක් නෙවෙයි. ක්‍රිස්තියානි කියන්නේ යේසුස් වහන්සේ වගේ කතා කරන, ක්‍රියා කරන අයට. තුන්වෙනි වෙනස අලුත් අනන්‍යතාවයක්. අලුත් අනන්‍යතාවයක් උට ලැබුණා. දරුකමට ගත්ත ගමන් අලුත් අනන්‍යතාවයක් ඒ දරුවට ලැබෙනවා. මොකක්ද අනන්‍යතාවයෙන් සිදු වෙන්නේ? පළවෙනි දේ පෙර සියලු බැඳීම් අහෝසි. ඔබට උන්නේ මම කියපු දේ. පෙර සියලු බැඳීම් අහෝසි. ඇයි? ඔබ දැන් අලුත් පවුලක සමාජිකයෙක්. පෙර බැඳීම් අහෝසි. පෙර වගකීම් අහෝසි. පෙර සියලු ණය අහෝසි. සමහර ඔබ කියනවා නේ මාව බාර ගන්නට, මාව දරුකමට ගන්නට. සියලු ණය අහෝසි. ඒ කියන්නේ කාටවත් බෑ දැන් ඔබට චෝදනා කරන්නට. ඇයි සියලු බැඳීම් වලින් නිදහස්, සියලු වගකීම් වලින් නිදහස්, සියලු ණය වලින් නිදහස්. මම අලුත් කෙනෙක්. ඒකයි බයිබලයේ කියන්නේ යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල නම් ඔහු අලුත් මැවිල්ලක්, පරණ දේ පාව ගියේය, මෙන්න සියල්ල අලුත් වේ තිබේ. හalleluya. ඔබ සැබෑ දේව දරුකමට ආවම තේරුම් ගන්නට, ඔබ යක්ෂයා සමග කළා වූ, පාපය සමග කළා වූ ඒ පරණ ජීවිතයේ කිසි දෙයකට ඔබ ණයකාරෙක් නොවේ. ඒ දෙයක බලපෑම් ඔබගේ ජීවිතේ දැන් නැහැ. ඒව අහෝසි. ඒ සියල්ල අහෝසි. ආමෙන්. පාලොස්වෙනි පදේ මොනවද අපි කිව්වේ? පුත්‍රකමේ ආත්මයක්. පුත්‍රකමේ ආත්මයක් සම්බන්ධනිතා වුණාමේ. වැදගත් වෙයි ඔබට. පුත්‍රකම කියලා කියන්නේ මෙතන සම්බන්ධනිතා වුණාමේ. පුත්‍රකම කියලා මෙතන කියන්නේ සම්බන්ධෙන්ට. ඒකෙන් අදහස් වෙන්නේ මේකයි, පියා මත යැපුණු කෙනෙක්. මොනවද පුත්‍රකම කියන්නේ? පියා මත යැපුණු කෙනෙක්. පියා මත යැපුණු කෙනෙක්. පෞගිය දින 6ෙම අපි තේරුම් ගනිමින් සිටියා මේ පිතෘභාවය ගැන. අපි තේරුම් ගනිමින් සිටියා පියාණන් වහන්සේගේ හදවත ගැන. අපි තේරුම් ගනිමින් සිටියා අනාථ ආත්මයක් කියන්නේ මොනවද. අපි තේරුම් ගනිමින් සිටියා ඒකෙන් මිදෙන්නේ කෙසේද. පුත්‍රකම කියලා කියන්නේ පියා මත යැපීම. ඔබ සා මගේ සම්පූර්ණ යැපීම කා මතද? පියාණන් මත. අපි තේරුම් ගත්තා අනාථ ආත්මයක් තිබෙන අය හැමතිස්සෙම මොනවද කරන්නේ? තනියෙන් දේවල් කරන අය. නමුත් දෙවියන් වහන්සේ ඔබව ගේනවා, මාව ගේනවා මොනවද? උන්වහන්සේ මත යැපෙන පරිපූර්ණ ජීවිතයකට. හalleluya. පාලොස්වෙනි පදේ කියනවා පුත්‍රකමේ ආත්මය ලැබුවා වූ අපි මොනවද කියන්නේ? අපි හඬ ගැසීමක් කරනවා. අපි හඬ ගැසීමක් කරනවා. ඔබ කී දෙනෙක් දන්නවද ඕනෑම අලුත උපන් දරුවෙක් නිරෝගීමත් නම් මොනවද කරන්නේ? පළවෙනි දේ අඬනවා. ආමෙන්. අඬනවා. ඇඬීමක් තිබෙනවා. ඇඬීමක් තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ පවුලට ආපුවම අපිට හඬ ගසන්ට පුළුවන්. අපිට හඬ ගසන්ට පුළුවන්. හැම ආත්මික දරුවෙක් හඬ ගසන්ට ඕනේ. මොනවා කියලාද? අබා පියාණනි. අබා පියාණනි. මෙතන වචන දෙකක් තිබෙනවා. අබා කියලා කියන්නේ ඇරමික් භාෂාවේ වචනයක්. එදා යේසුස් වහන්සේ කතා කළේ ඇරමික් භාෂාව. ඇරමික් භාෂාවෙන් තාත්තට කිව්වේ අබ්බා. විශේෂයෙන්ම කුඩා දරුවන් තමුන්ගේ පියාව ආමන්ත්‍රණය කරන්නේ අබ්බා. ඒතර ඇයි පියාණනි කියන වචනයත් එතන තියෙන්නේ? පියාණනි කියලා කියන්නේ එතන ලියවී තිබෙන්නේ ග්‍රීක භාෂාව. ග්‍රීක වචනය pater. ඒ වචනය භාවිතා කළේ කවුද? පරිණතකමට ආපු දරුවන්. ඔව්. ඔබ යමක් තේරුම් ගන්නවද දැන්? මෙතන අපිට පෙන්නන ආත්මික වර්ධනයක් තිබෙනවා. ඔබ පුත්‍රකමට ආවට පස්සේ මොනවාද? ආත්මික බිලිඳුකමෙන් ආත්මික පරිණත බව. අබා පියාණනි. දැන් මා වරදවා තේරුම් ගන්නට එපා. නමුත් මම මේක යෝජනාවක් කරලා ඔබට ගේන්න කැමතියි. දෙවියන් වහන්සේට ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම කියන එක හොඳයි. සමහර අපි පුරුදු වෙලා තිබෙන්නේ එහෙමයි. නමුත් මම ඔබට යෝජනාවක් කරන්න කැමතියි. අදින් පස්සේ උන්වහන්සේව හැමතිස්සෙම ආමන්ත්‍රණය කරන පියාණනි. පියාණනි. හිතන්ට ඔබගේ පුතා හෙට නැත්නම් මගේ පුතා හෙට ඇවිල්ලා මට කිව්වොත් මිස්ටර් සුජීව, මම ඔගෙන් පළවෙනි අහනවා ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවද? මොකක් හරි ගැටලුවක් තිබෙනවද? මොන හරි ආබාධයක් ඇති වුණාද? ඔළුව කොහේ හරි හැප්පුණාද? ඇයි? මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔව් මහව මේ ආමන්ත්‍රණය කරනවට. ආගන්තුකෙක් විතරයි මට එහෙම කතා කළ යුත්තේ. ඔව් ඒට ඇවිල්ලා මට කියන්නේ පාස්ටර්. නෑ නෑ නෑ. ඔව් මට කතා කරයි තාත්තේ. ඔබගේ දරුවා ඔබගේ නම කිව්වොත් ඔබගේ තනතුර කිව්වොත් ඔබට අමුත්තක් වගේ දැනෙනවා නම් මං හිතනවා එම අමුත්තම දෙවියන් වහන්සේටත් දැනෙනවායි කියලා. උන්වහන්සේ ආමන්ත්‍රණය කරමු අබා පියාණනි. ආමෙන්. අබා පියාණනි. දෙවනි කාරණාව. දෙවනි කාරණාව 12 වෙනි පදයේ දැස බලන්න රෝමා 8:12. එබැවින් සහෝදරනි අපි නායකාරයව සිටිමු නමුත් මානසික ලෙස ජීවත් වන්නන්ට මානසික නොවේ. දෙවනි කාරණාව පුත්‍රකම අවනත භාවයක් ඉල්ලා සිටි. දෙක පුත්‍රකම අවනත භාවයක් ඉල්ලා සිටි. Adoption demands obligation. මොනවාද මං කියවේ? පුත්‍රකම අවනත භාවයක් ඉල්ලා සිටි. ඕකේ නෝ අපේ අවනත භාවය මාංශයට නොවේයි. අපේ අවනත භාවය මාංශයට නොවේයි. මොකද මානසික ලෙස ජීවත් වෙනවා කියන්නේ තේරුම මේකෙන් අදහස් වෙන්නේ ආත්මార్థකාමී ජීවිත රටාවක්. තව වචන වලින් මට මාව සතුටු කරගන්න ජීවිතයක්. මගේ මාංශය පිනවන ජීවිතයක්. ඕකේ නෝ තේරුම් ගන්නට ඔබ බේවදරුකමට පුත්‍රකමට ආවට පස්සේ මොනවද තිබෙන්නේ? ඔබට ඔබගෙන් දෙවියන් වහන්සේ අවනතභාවයක් ඉල්ලනවා. එනම් පුත්‍රකමේ අවනතභාවය තුල ඔබ මාංශයට නැසුණු ජීවිතයක් ජීවත් වෙන්න ඕනේ. ගලාති 2:20 කොලොස්සෙ 3:5 මට වෙලා නැහැ හැම දෙයක්ම කියවන්න කාලය හැම දවසකම මට හරස් වෙනවා. තුන්වෙනි කාරණාව පුත්‍රකම සඳහා මඟ පෙන්වීම සම්බන්ධ වෙනවා. 14 වෙනි පදය adoption involves guidance. පුත්‍රකම සඳහා මඟ පෙන්වීම සම්බන්ධ වෙනවා. 14 වෙනි පදය මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඔබගේ අවධානය ගෙන යනු ලැබීම වෙතට යොමු කරන්ට. ගෙන යනු ලැබීම කියන වචනේ තේරුම සවන් දෙන්නට අර්ථ කීපයක් තිබෙන. පළවෙනි දේ ගමනාන්තයට. ගමනාන්තයට. මොකද්ද ගමනාන්තය කියලා කියන්නේ? තේරුම කල්තියා නියම කරපු ස්ථානයට රැගෙන යෑම. කල්තියා නියම කරපු ස්ථානයට රැගෙන යෑම. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට මගේ ජීවිතයට කල්තියා මොනවද කරලා තියෙන්නේ? යම් නියම කරපු ස්ථානයක් තබා තිබෙනවා. උන්වහන්සේගේ ආත්මය මොනවද කරන්නේ? අපිව ඒ කරා ගෙන යනු ලබනවා. ආමෙන්. ඊළඟ තේරුම මේ වචනේ මඟ පෙන්වීම. තුන්වෙනි දේ මෙහෙවනු ලැබීම. සහ හතරවෙනි දේ මනසට බලපෑමක් එල්ල කිරීම. නමුත් මේක ඉතා ප්‍රායෝගිකව වෙන්නේ මේ විදියටයි. මේ විදියටයි. මේ විදියටයි. කොහොමද ඒක වෙන්නේ? මේ විදියටයි. ඒක හරියටම කෙනෙක් පාර දන්න කෙනෙක් ඔබව ගමනාන්තයට ගෙනියන්ට ඔබගේ ගමනාන්තය දන්න කෙනා ඔබ ඉන්න ස්ථානයේ සිට මේකේ තේරුම මේකයි ඔබගේ දකුණු අතින් අල්ලාගෙන ඔබව ගමනාන්තයට රැගෙන යෑමක්. හලෙලූයා. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට දැහැරලා තිබෙනවද ඔබගේ අතින් අල්ලන්ට? හලෙලූයා. මට මතකයි අපි එක වතාවක් මෑතක අපි ලංකාවේ නිවාඩුවට ගිය වෙලාවේ අපි නාවලපිටිය ප්‍රදේශයට ගියා. අපේ ඥාති කෙනෙකුගේ නිවසට උන් කිව්වා ඉතා ලස්සන තැනක් තිබෙනවා. ඒ තමයි එතන බදල්නෝදාර වැල්පාලම්. හරි අපි ඉංග්‍රීසියෙන් කියන සස්පෙන්ෂන් බ්‍රිජ් කියලා, වැල් පාලම්. ගඟෙන් එගොඩට යන්න ඕන. හරිම ලස්සනයි. හරි පටුයි, හරි පරණයි. මං හිතන්නේ මහරජිනගේ අම්මගේ කාලේ හදපු එකක්ද කොහෙද? ඒ තරම් පරණයි. නමුත් හරිම සුන්දර පරිසරයක්. මට මතකයි අපි ඒක හරහා යන්න තිබෙනවා. මක්නිසාද ඉතා පළල් සහ ඉතා ගැඹුරු ගංගාවක් එතනින් ගලන නිසා. මට මතකයි මගේ පුංචි පුතාව මම ඒක වඩාගෙන යන්න බෑ. ඒක තරම් පටුයි. හරි. දෙදෙනෙකුට මාරුවෙන්න තරම් අමාරුයි. මම ඔව් අතින් අල්ලගත්තා. ඔහුගේ දකුණු අතින් අල්ලගත්තා. මම හැමතිස්සෙම මගේ ළමයාව අල්ලනකොට අල්ලන්නේ මෙතනින් නෙවෙයි, මෙතනින්. සබන්දෙන් අපි මේ වැල් පාලමෙන් එහා පැත්තට ගියාම හරි මගේ ඇඟිලි පහ ඔහුගේ අතේ ඒ විදියටම තිබුණා. මගේ ඇඟිලි පහේ සලකුණු ඔහුගේ අත වටේ එහෙම් පිටින්ම තිබුණා. ඒ කියන්නේ ඒ තරම් තදින් මම ඔහුව අල්ලාගෙන තිබුණා. මම ඒක එහා පැත්තට ගිහිල්ලායි දැක්කේ. නමුත් ඒ වෙලාවේ දෙවියන් වහන්සේ මට කතා කළා. ඒ දරුවට ලොකු අපහසුාවක් තියෙන්න ඇති මගේ අත ඔව්ව මිරිකගෙන අල්ලගෙන ඉන්නකොට. නමුත් මම තේරුම් ගත්තා මොනතරම් භයානක අත්දැකීමක් තුලින්ද අපි යන්නේ. මේක සුන්දරයි, අලංකාරයි, නමුත් ඒ හා සමානව භයානකයි. වැටුනොත් මේ දරුවා ඉවරයි. නමුත් දෙවියන් වහන්සේ මට මතක් කළා ජීවිත ගමන තුලින් අපි යනකොට සමහර තැන්වල දෙවියන් වහන්සේ අපේ අත ඒ තරම් පදින් අල්ලගන්නවා. අපිට වේදනයි, අපිට අපහසුයි, අපිට තේරුම් ගන්නට බෑ මේ හැමදේම කරන්නේ මේ භයානක අත්දැකීම තුලින් මාව ඈතර කරන්නටයි. ආමෙන්. මාව ඈතර කරන්නටයි, මාව සුරක්ෂිතව, නිර්උපද්‍රිතව මාව ඈතර කරන්නටයි මේ උත්සාහ කරන්නේ. ඉතින් පුත්‍රකම අපිට මඟ පෙන්වීම ගැන හතරවෙනි දේ කාලය නිසා හතරවෙනි දේ 10 වෙනි පදේ පුත්‍රකම නිසකකම ප්‍රත්‍යක්ෂ කරයි. adoption manifest assurance. 10 වෙනි පදේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන් වහන්සේම අපේ ආත්මය හා එක්ව සාක්ෂි දෙන සේක. hallelujah. දෙවියන් වහන්සේගේ ආත්මය ඔබගේ ආත්මය මගේ ආත්මය සමග මොනවද කරන්නේ? සාක්ෂි ලබා දෙනවා. අපි දේව පුත්‍රයන් බව. මොකද්ද මේ සාක්ෂි දීම කියන්නේ? සාක්ෂි දීම කියලා කියන්නේ තිබෙන සාධක හෝ තොරතුරු සැබෑ බව වළංගු කිරීමට, තාවුරු කිරීමට දරන වෙහසයි. දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල තාවුරු කිරීමක් කරනවා, ස්ථිරත්වයක් ගේනවා. කොහොමද? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඒක තව වචන වලින් ආත්මයන් වහන්සේ ඔබගේ ආත්මය තුල තබන්නා වූ මුද්‍රාවක්. පස්වෙනි දේ අවසාන දේ පුත්‍රකමේ උරුමය සැපයීම ගෙනේ. adoption provides inheritance. පුත්‍රකම උරුමය සපයනු ලබයි. 17 වෙනි පදය තවද දරුවෝ නම් උරුමකාරයෝ. ඔබ කරුමකාරයෙක් නොවේ. ඔබ කවුද? උරුමකාරයෙක්. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝ. උන්වහන්සේ හා සමග මයිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේ. ගලාති 4:7 මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය. හාලෙලූයා. ඔබ දාසෙක් නොවෙයි, ඔබ වහලෙක් නොවෙයි, ඔබ කවුද? පුත්‍රයෙක්. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කරුණ කොටගෙන උරුමකාරයෙක්ය. හාලෙලූයා. ඔබ තේරුම් ගන්න රෝම අධිරාජ්‍යය යටතේ දරුවෙකුට ඔහුගේ පියාගේ උරුමය ලබන්නට පියාව මරණකම් ඉන්න ඕනේ නැහැ. පියා ජීවත් සිටියේදී දරුවට මොනවද පුළුවන්? උරුමයේ භුක්ති විඳින්න. හාලෙලූයා. හැබැයි පුත්‍රයෙකුට උරුමයේ භුක්ති විඳින්න රෝම අධිරාජ්‍යය යටතේ මූලික සුදුසුකමක් සම්පූර්ණ කරන්නට තිබුණා. ඔබ පුත්‍රයෙක් වුණාට මදි ඒ පියා ජීවත්ව ඉද්දිම උරුමය භුක්ති විඳින්න ඕනේ නම් මොකද්ද වෙන්න ඕනේ? ඔබ යම් කොන්දේසියක් සම්පූර්ණ කළ යුතුයි. ඒ කොන්දේසිය තමයි ඒ දරුවා පරිණත භාවයට එන්න ඕනේ. ඒ දරුවා පරිණත නොවි පුත්‍රයෙක් හැටියට උරුමය භුක්ති විඳින්න බෑ පියාගේ. ගලාති 4:1-2 උරුමකාරයා සියල්ලන්ට ස්වාමියා නමුත් ඔහු බාලයෙක්ව සිටිනතුරු දාසයෙකුට වඩා වෙනස් නැතිව පියා විසින් නියම කළ කාලය දක්වා ප්‍රවේශම් කරන්නා ගබඩාකාරයන් යටතේ සිටින්නේ යයි කියමි. මොකද්ද මේ බාලයෙක් කියලා කියන්නේ මෙතන? මෙතන බාලයෙක් කියන වචනේ තේරුම ලදරුවෙක්, ඉන්ෆන්ට්, ලදරුවෙක්ව සිටීම. එහෙම නැතිනම් උපදේශයෙන් ඉගැන්වීමක් නොලැබූ අන්තෝට් කියලා අපි කියනවා. සහ අදක්ෂ, අන්ස්කිල්. ඉතින් ඔබ ආත්මිකව මේරු භාවයට ආවේ නැතිනම් ඔබගේ පියාගේ උරුමයන් ඔබට මේ පොළොවේ භුක්ති විඳින්න බෑ. ඔබ පරිණත භාවයට එන්න ඕනේ. ගොඩක් අය හිතනවා මගේ උරුමය ස්වර්ගයයි. නෑ, ස්වර්ගය ඔබගේ උරුමය නොවේ. දෙවියන් වහන්සේ ඔබට තබා තිබෙන උරුමය මේ පොළොවේ ඔබට භුක්ති විඳින්න තිබෙනවා. ස්වර්ගය ඔබගේ උරුමය නොවේ. හොඳින් මතක තබාගන්න. මොනවද ඔබගේ උරුමය? රෝම 8:17 අනුව ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ උරුමයයි. මොකද තේරුම? උන්වහන්සේට අයිති සෑම දෙයක් සවන් දෙන්න ඔබට අයිතියි. Hallelujah. උන්වහන්සේට අයිති සෑම දෙයක් ඔබට අයිතියි. අද රාත්‍රියේ මේ දේ කියමින් ඔබට අවසන් කරන්න ඕනේ. ඔබ රෝම පුරවැසි භාවය ලබා ගත්තා නම් එදා. ඔබ රෝම පුත්‍රකමට ආවා නම් එදා සවන් දෙන්න. කවදාක්වත් කිසි කෙනෙකුට යලෙත් ඔබව වහලෙක් කරන්නට අයිතියක් නැහැ. Hallelujah. මොකද අපිට තිබෙන පණිවිඩය? අපි ස්වර්ගීය පුරවැසි භාවය ලැබුව අය හැටියට, අපි දේව දරුකම ලැබුව අය හැටියට අපිව කවදාක්වත් මොනම යකෙකුටවත් මොනම දෙයකටවත් නැවත අපිව වහලුම් කරන්නට බෑ. ඔබ කියනවා මම දන්නවා බොහෝ අය සභාවට එන්න පටන් අරගෙනත් වහල්කම තුල ඉන්නවා. වෙන්න ඇති ඒ මේ සත්‍යතාවය නොදන්න නිසායි. ඔබට කිසි දෙයකට ආයි වහලෙක්ව ඉන්න ඕනේ නැහැ. කිසි කෙනෙකුට ඔබ වහලෙක් කරන්නත් බෑ. හේතුව ඔබ ස්වර්ගයේ පුරවැසි භාවයේ හිමි. ඔබ දේව දරුකම උරුම කරගත්තා වූ කෙනෙක් නිසා. අද දවසේදී මං විශ්වාස කරනවා ඔබට පළවෙනි දවසේ ඔබගේ ජීවිතයේ සමග ගනුදෙනු කරන්න දුන්නා වූ කොළ වගයක් තිබෙනවා. කී දෙනෙක් ගෙනත් තිබෙනවද? මම ඔබට කිව්වාද ගෙන? බොහොම ස්තුතියි. මම ඔබට කිව්වා ඒකේ ඔබගේ නම ලියන්න එපායි කියලා. ඔබ තේරුම් ගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී ඒ සියල්ල උන්වහන්සේ Taman පිටට ගත්තා. ආමෙන්. උන්වහන්සේ සියල්ලේ මිලය ගෙවලා ඔබ නිදහස් කළා. අද රාත්‍රියේ ඔබ රැගෙන ආපු ඒ කොළය උන්වහන්සේ එදා කුරුසියේ ඒ සියල්ල දරා නිම කළා කියන මතකය නැවත අවදි කරන පිණිස ඔබ ඉදිරියේ තිබෙන කුරුසයක්. මට ඕනේ ඔබ ඒක එන ගහනවට. ඔබ කියයි ඇන මංගාව නෑ නෑ මම ඇන ඔබට ගෙනාව. සමහර ඔබට මම ලොකු ඇනයක්, මම ඒක දන්නවා, මම ඒක පිළිගන්නවා. නමුත් මං අද ඔබට පොඩි ඇන වගේක් දෙන්නම් මේක ඇන ගහන්න. මට අවශ්‍ය ඔබ සෑම කෙනෙක් නැගිට සිටින්න. ඔබ මේක ඇන ගහනකොට ඔබ අද කියන්ට යනවා මාව ආයි කිසි දෙකින් කිසි කෙනෙකුට මොනම යක්ෂයෙකුටවත් මාව ආයි වහල් කරන්නට බෑ. මම මේ සියල්ලෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබේ කොලේගෙන ආවේ නැත්නම් ඔබ ගෙදර ගිහිලා බිත්තියට එන ගහ ගන්නට. මම ඔබට ගෙන්ට කිව්වා අපි මේ යමක් කරන්න යන නිසා. හොඳයි. මම මෙතන මේ පුටුව ළඟ තබන්නම්. මේ ඇන ටික ඔබට පුළුවන් ඔබගේ කොලේ අරගෙන ඇවිත් මොනවා කරන්නද? විශ්වාස කරන්නට. අදහන්ට ආයි කිසිම දෙයකට කොයිම කාලයකටවත් කොයිම කෙනෙකුටවත් මාව ආයි වහල් කරන්නට බෑ. හේතුව ඒ සියල්ල කුරුසියේ ඇනගසා නිම කළා. හාලෙලූයා. හාලෙලූයා. මේක කරන අතර ඔබගේ ආත්මය තුල යමක් සිදු වෙනවා. ඔබගේ ජීවිතය තුල යමක් සිදු වෙන්නට යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ ඇනගසන්නේ ඔබ නිදහස් වෙච්ච දේවල්. ඔබ වහල්කමෙන් නිදහස් කළා. ඔබ නිවහල් කරනු ලැබුවා. ඔබ තවදුරටත් වහලෙක් නොවේ. ඔබ තවදුරටත් වහලෙක් නොවේ. කිසි දෙයකටවත් කිසි කෙනෙකුටවත් නැවත ඔබ වහල් කරන්නට බෑ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට ස්තුති වේවා. ඔබ පුත්‍රයන්, ඔබ වහලුන් නොවේ. ඔබ දාසයන් නොවේ. ඔබ පුත්‍රයන්. ඔබ පුත්‍රයන්. ඔබ පුත්‍රකමට කැඳවනු ලැබ තිබෙනවා. ඒ සෑම පාපයක්, ඒ සෑම අයුතුකමක් උන්වහන්සේ දරුවා. උන්වහන්සේක නිමයි කියවා. ඒ මිලය ගෙවා ඉවරයි. ඔබට යක්ෂයාට කියන්න පුළුවන් ඒ සියල්ල නිමයි. ඒ මිලය ගෙවා අවසානයි. මාව නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. මම නිමයි. මම නිමයි. මම නිමයි. මම ඒ ණයෙන් නිදහස්. මම ඒ බැඳුම් වලින් නිදහස්. හාලෙලූයා. මම නිදහස්. මම නිදහස්. මම නිදහස්. මම නිදහස් කෙනෙක්. හාලෙලූයා. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ ඇනගසනු ලැබ සිටිමි. තවත් මානව මා තුළ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වනසේක.